වාරෙම මේ මම කිව්වා දැන් කොන මාස දැන් මේ ඇවිල්ලා සැප්තැම්බර්නේ. ඒක සැප්තැම්බර් මැද හරිය යන සැප්තැම්බර් එන්ඩ් එක වෙනකොට කොන මාස ස්ටාර්ට් වෙනවා. කොන මාසයක් කියන්නේ අශුභ දශාව ලබන කාලය. ශුභ කට්ටියට ශුභම තමයි. අශුභ කට්ටියට අශුභ උදා වෙනවා. ඊටාම අනර්ග විදියට හිතන්නේ පතන්නේ නැති වෙන විදියට අසුභ කාලේ උදා වෙනවා. එතකොට ධනුෂ් මහත්තයා මේ ලබලා තියෙන ග්‍රහ චක්‍ර මාලාව තුලා ලග්න හිමියන්ට කුම්භ ලග්න හිමියන්ට උච්චික ලග්න හිමියන්ට ඉතාමත් ධනවත් ඉතාමත් ප්‍රබල ඉතාමත් ප්‍රාර්ථනා කරන දේවල් ඉෂ්ට වෙන මාස කීපයක් ඉස්සරහට එන්නේ අනිත් ග්‍රහයන්ට නම් අසුබම තමයි. ඒ නිසා බොහෝම පරිස්සම් සාගතව ඒ ග්‍රහයෝ ඉන්න තැන් බලලා ග්‍රහ පූජාවත් තියාගෙන දේවල් කරගන්න ඕනේ දන්න. මෙහෙමයි මම කලින් වැඩසටහන් කීපයකදී කිව්වා වැසි තත්ත බලාපොරොත්තු වෙන්නේ කියන ඕනම මිනිස්සෙක් දන්නවා ඉතින් දෙසැම්බර් කිට්ටරන වහිනවා කියලා. මම එහෙම වර්ෂාවක් ගැන නෙමෙයි කියන්නේ කුණා සහිත වැසි වර්ෂාවත් එක්ක ජල ගැලීම් වාර්තා වෙන්න ඉඩ තියෙනවා ජනවාරි මුල වෙනකොට සෑහෙන ප්‍රමාණයක්. මේ ලංකා ඉතිහාසයේ නොදැක ගංවතුරක් බව බලාපොරොත්තු වෙන්න තියෙනවා. හැම තැනටම කියන්න ඕනේ මම මේ ගුරුකන් ශාස්ත්‍රයේ සියලුම දේවල් නොමිලි කරලා දෙන දනුෂ් මහත්තයා. මම අද වෙනකන් එක රුපියලක්වත් අරගෙන නැහැ අරගන්නෙත් නැහැ. මම අවශ්‍ය බඩු ටික ඔවුන් විසින් මට සපයනවා නම් මම මේ සියලුම දේවල් නොමිලි කරලා දෙන්නේ. එයා මගේ දින දෙකයි ඉල්ලුවේ දින දෙකෙන් මට හරියාකාරව 100ට 100ක් නෙවෙයි 100ට ලක්ෂ වාරයක් මට සත්‍ය කරන් දුන්නා. ඉතින් ඒකට ඇත්තටම අදට මම දරුවා මම ගොඩාක්ම සල්ලි වේදා කරා. මේ මට ගොඩාක්ම හොඳට වැඩේ කරලා දුන්නේ. කියන්නේ මට කිසිම විදියකින් සල්ලි මිල මුදල් පස් යන්නේ නැතිව ගුරුකම කරලා දුන්නේ ડોක්ටර් විතරයි. තව රෙදි ගලවනවා නම් රෙදි ගලවන්න පුළුවන්, බොරුවක් කරනවා නම් එලි කරන්න පුළුවන්, ඇත්ත කරනවා නම් මුළු ලෝකෙම දැනගන්න කතා කරලා කියන දනුෂ් මහත්තයෝ මේ ෆෝන් එකේ තියෙන එකම එක අන්තරයක් විතරයි. ඇත්තටම කියන්න දැන් මං හිතියත් වඩා කියන්නේ මම මගේ ක්ලෝකින් ලයින් එක පටන් ගත්ත කාලෙත් වඩා දැන් සක්ස එතුමට පින් සිද්ද වෙනෝනේ කියන වචනේ මම එතුමට කන්ටැක්ට් කරන්න හැදුව මේ ළඟදිත් මේ බඩුවගේ කෙවන්න නමුත් එතුමා බිසි නිසා දුන්න මට කන්ටැක්ට් ආදරයක් වශී කරගන්න තමයි ගුරුනාථට මේ වැඩේ බාර දුන්නේ. ඉතින් කිව්ව විදිහටම ගුරුනාථේ වැය 78ක් යනකොටම ඒ සම්බන්ධතාවය නැවත 30ක් තිබ්බා වගේම හදලා දුන්නා. ඉතින් මම ගොඩක් ටැන්ක්ස් කරන ගුරුනාථට මේ කිව්ව විදිහටම වැඩේ අකුරටම කළා දුන්නා. අර ගොඩක් හොඳ කෙනෙක් රෙකමන්ඩ් කරන්න පුළුවන් එයාව තියන්න ඕනේ ගැලම ස්ථානයේ තියලා තියෙනවා මම අද්‍ර මට කිව්වා ඩොක්ටර් මට මම මැරෙන්න මැරෙනවා නම් මට දැන් මැරෙන්න පුළුවන් මට මේ අන්තිම ගුරුකම මම කරන මම දැන් ඔයාට බෑ කිව්වොත් මම දැන් මැරෙනවා ඩොක්ටර් මේ මම ඒ තරම් මානසිකව වැටලා ඉන්නේ එයා මෙන්ටලි ඩවුන් කතා කරේ මට එයා සම්පූර්ණයෙන්ම සීරෝ ඉන්න තත්ත්වයක කතා කරේ දෙවියන් ළඟ දණින් වැටිලා අඬන්න යදින්න තමන්ගේ දුක කියන්න නමුත් ඉල්ලන්න එපා දෙවියෝ ඇවිල්ලා අපිට කවදාකවත් කිසිම දෙයක් දෙන්නේ නැහැ දෙවියෝ අපිට ධන නිදාන පහල කරන්නේ නැහැ දෙනියෝ දෙවියෝ අපිට කවදාකවත් ඔයාගේ පෞලේ ප්‍රශ්න විසඳන්නේ නැහැ ආයුබෝවන් දනුෂ් ලොක්ස්වල් හැමෝටම මම ආයුබෝවන් කියලා පිළිගන්නවා ආයුබෝවන් තෙරුවන් සරණයි ප්‍රොෆෙසර් පියතිලක ගුරුනාන්සේ මෙතුමත් එක්ක අදත් සාකච්ඡා කරන අදුෂමාන ලෝකයේ පිළිමදව නැත්තම් මේ විශ්ව ශක්තිය පිළිමදව මේ සියලු දැනුම එකතු කරගෙන ඔබේ ජීවිතයට අවශ්‍ය වන කරුණු කාරණා රාශියක් මෙතුම ලබා දෙනවා මේ අදුෂමාන බලවේග හරහා හෝ ඔබ වටා තියෙන විශ්ව ශක්තියින් මේ බලවේග ඒක රාශී කරගෙන ජීවිත සාර්ථක කරගන්නේ කොහොමද වැටිච්ච තැන් වලින් ජීවිත ගොඩගන්නේ කොහොමද අපි කතා බහ කරමු අද මොන වගේ දෙයක්ද ඔබතුමාට සඳහන් කරන්න තියෙන්නේ හැමදාම කියනවා වගේ ඉතින් මිනිස්සෙගේ ජීවිතේට ගන්න
පුළුවන්දයක් සහ මිනිස්සෙගේ ජීවිතයක් සාර්ථක කරගන්න පුළුවන්දයක් පමණයි මම නම් කතා කරන්නේ ධනෂ් මහත්තයෝ ජීවිතේ වැදගත් වෙන්නේ ඒ දේ මොකද සමහර තැන්වල ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා මිනිස්සු වැටිලානේ වර්තමානයේ මේ මේ විදිය ප්‍රශ්න පුදුමල්ල ගාවට ගේනවද මිනිස්සුන්ගේ මොන මොන විදිය ප්‍රශ්නද වැඩි වෙලා තියෙන්නේ මෙහෙම ධනෂ් මහත්තයෝ පළවෙනියටම දියුණුව හා සම්බන්ධව ප්‍රශ්න සහ ආදරය සහ බැඳීම් ඔවුන්ගේ සුම් විසවිලා ගියපු පෞල් ජීවිත නැවතත් එකතු කරලා දෙන්න කියලා අඳෝනා මැද අඳෝනා තියාගෙන කතා කරන එක විතරමයි මට මේ දවස්වල තියෙන්නේ. ඒ කියන්නේ වර්තමාන සමාජයේ දැවැන්ත තියෙන ප්‍රශ්න ගණනාවක් අපි ගත්තට පස්සේ දිනුන ආර්ථික ප්‍රශ්න මේක වර්තමානයේ සමාජයේ තියෙන තත්ත්වෙත් එක්ක රටේ තියෙන තත්ත්වෙත් එක්කත් වෙන්න පුළුවන්. හැබැයි ඒ ආර්ථික ප්‍රශ්න වලට තුමුතුමා ගාව විසඳුම් තියෙනවා. අනිවාර්යයෙන්ම ධනෂ් මහත්තයෝ මම එදා ඉඳලම කියනවා මල්ලග පාරම්පරාවටත් එහා ගිය අවුරුදු 2300කටත් පරණ ශාස්ත්‍රයක් මල්ලග තියෙන්නේ. ඉතින් ඒ ශාස්ත්‍රය නව සමාජයේ තියෙන ශාස්ත්‍රයත් එක්ක එකතු කරලා මම බොහොම බලවත් දේවල් කරලා දෙනවා කියලා මම එදත් කියනවා අදත් කියනවා. එහෙම දැනුමෙන් තමයි මේ වැඩ කටයුතු කරන්නේ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔබතුමා අපිට පෙන්නනවා වෙනදට මේ ડોක්ටර් උපාධි නැත්තම් මේ අරගෙන තියෙනවා ප්‍රොෆෙසර් හරි සමහරක් වෙලාවට මේ වෙනුවෙන් ඔබතුමා මොන මොන විදිහේ කැපකිරීම් කරාද මේවා ඉබේ පහළ වෙච්චද ඉබේ ලැබිච්චද? දන්නෝ දනිති නොදන්නෝ අඩති. අන්න ඒක තමයි කියන්න ඕනේ ධනෂ් මහත්තයා. අවුරුදු ගාණක් මහන්සි වෙලා උපාධියක් අරගත්තේ නිකන් නෙමෙයි. ඒ උපාධිය ගත්තෙත් මේ ගුප්ත විද්‍යාව සහ මේ තියෙන ප්‍රබන්ධ පිළිබඳව හොයා බලන්නුම පමණයි. ඊජිප්තුවේ අවුරුදු 4 මාස 6ක කාලයක් ඩිග්‍රියක් කරලා ලංකාවට ඇවිල්ලා ලංකාවේ තියෙන ගුරුකම් ඒ හා සම්බන්ධ සංසන්දනය කරලා ඒවත් එක්ක මම ඒ වගේ ප්‍රතිඵල බලලා තමයි මිනිස්සුන්ට මේ පැය දෙකමාරක් ඇතුළත වශීකර්මයක් කරන්න තරම් පැය දෙකමාරක් ඇතුළත බලයක් මම හදාගත්තේ. අන්න ඒ හින්දම තමයි කලිනුත් අර සඳහන් කරා පෞල් වල ප්‍රශ්න පෞල් වල ආරවුලුත් මේ එන්නෙන් වැඩි කියලා. ඇත්තටම දැන් විදේශගත වෙලා ඔබතුමා ඉගෙනගත්ත දේ හරහා ඒ වගේ ප්‍රශ්න විසඳන්න වැදගත් වෙනවද? දැන් ගුරුකම් කරන පදුරකට ගැහුවොත් 1000ක් විතර කට්ටඩි කපු මහත්තුරු මෑණිවරු කියන්නේ මම පරම්පරාවේ අන්තිම පුරුක අන්තිම පුරුක අන්තිම පුරුක බලනකොට අන්තිමෙක් නෑ ධනුෂ් මහත්තයා. ඒ තරම් අන්තිම පුරුක කියලා කියනවනේ. නමුත් වෙන දෙයක්ුත් නෑ පරම්පරාවකුත් නෑ. හැමදාමත් කියන කතන්දර ටික අහලා මිනිස්සුන්ගේ කම් පිරීලා තියෙන්නේ. හැමදාමත් දකින්න රූප දැකලා මිනිස්සුන්ගේ ඇස් ගිහිලා තියෙන්නේ වෙනත් නිශාන්තියකට. ඉතින් මට කියන්න කැමති මම කරන්නේ මමත් පරම්පරාවෙන් ඉන්නේ. හැබැයි අන්තිම පුරුකනේ මමත් පරම්පරාවෙන් ඉන කෙනෙක්. ගුරුකම් ශාස්ත්‍රයේ මගේ අම්මා තාත්තා සහෝදර සියලුම දෙනාම මගේ ගුරුකම් කරලා තියෙනවා. එදත් කරේ අදත් කරන්නේ ඒක. ඉතින් මම එතනින් නැවතුනේ නැහැ. මගේ පරම්පරාවෙන් ඉන ගුරුකම් ටික ඇති කියලා මම නැවතුනේ නැහැ. මම එතනින් එහාට මොකක්ද මේකට කරන්න පුළුවන් කියලා ඉගෙනීම මිනිස්සා සම්පූර්ණ කරයි. කවදාකවත් අපිව අපිට ඉගෙන ගැනීම නවත්තන්න බෑ. දවසින් දවස අපි ඉගෙන ගන්න එකමයි කරන්නේ. ඉතින් තාමත් මම ස්ටඩි කරනවා. ඉතින් ඒ දේවල් එක්ක මේ පරම්පරාවේ ගුරුකම් සියල්ලක්ම එකතු කරලා බලලා තමයි මම හැමදාමත් මේ ගුරුකම් කරන්නේ. නිකන් ආවට ගියාට මම ගුරුකම් කරන්නේ නෑ ධනෂ් මහත්තයා. මොකද මිනිස්සුන්ගේ ප්‍රශ්න දවසකට 1500ක් පමණ කෝල්ස් මට එනවා. මේ ප්‍රශ්න විසඳන්න. ඔය 1500ෙන්ම කෝල් 300ක් වගේ මිස් වෙනවා. 700ක් 800ක් වැඩ බාර දෙනවා. අන්නේ හා සමානව තමයි මම කටයුතු කරන්න ධනෂ් මහත්තයා. මොකද මාව විශ්වාස කරලා මගේ වටේ ඉන්න පිරිස ඉතාමත් වැඩි. මොකද මමත් තරුණ මිනිස්සෙක් කිසිම වෙලාවක මට අවශ්‍ය නැහැ මිනිස්සෙක්ව රවට්ටන්නවත් මිනිස්සෙට බොරුවක් කරන්න වංචාවක් කරන්න. මොකද ඉගෙනගත්ත මිනිස්සෙක් විදිහට රැවටීම වංචාව අපිට වැදගත් වෙන්නෙත් නැහැ සුදුසු වෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි මම මුලින්ම අවසානට හැම තැනටම කියන්න ඕනේ මම මේ ගුරුකම් ශාස්ත්‍රයේ සියලුම දේවල් නොමිලි කරලා දෙන ධනෂ් මහත්තයා. මම අද වෙනකන් එක රුපියලක්වත් අරගෙන නැහැ අරගන්නෙත් නැහැ. මම අවශ්‍ය බඩු ටික ඔවුන් විසින් මට සපයනවා නම් මම මේ සියලුම දේවල් නොමිලි කරලා දෙන්නේ. දැන් ඔබතුමා මෙච්චර මහන්සි වෙලා ඉගෙනගෙන ප්‍රශ්නයක් නැද්ද නොමිලි මේ දේ කරන්න නොමිලි මේ නිකන් ඒ කියන්නේ අර නිකන් හිතෙන්නේ නැද්ද මේක අපරාධි මේ මම මහන්සි වෙලා ඉගෙනගෙන කොහොමද නොමිලි කරන්නේ මෙච්චර සේවාව? ධනෂ් මහත්තයා සල්ලි අද ඔබලගේ හෙට මල්ලග අනිද්ද තව කෙනෙක් ළඟ සල්ලි සල්ලිම සල්ලි කියාගෙන ජීවත් වෙන මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා. පව පින විතරයි ඉතුරු වෙන්නේ කියලාවත් මිනිස්සු දන්නේ නැහැ. ඉතින් මම කියන්න කැමති මම වැඩ කරලා දුන්නාම ඔයා හිතනවා ධනෂ් මහත්තයා කෙනෙක්ගේ අවුරුදු ගානක තිබ්බ ප්‍රශ්නයක් ඉවර කරාම ඒ මිනිස්සයා මන් දිහා අහක බලාගෙන යයි කියලා. ඒ මිනිස්සු උදව් කරනවා. මම කන බත් ඇටේ මම කන හාල් ටික පවා මට ගෙනල්ලා දෙන මිනිස්සු. ඒ ඔවුන්ගේ සතුට ඔවුන්ගේ වැඩ හරි ගියාම මට මාසෙ ගානේ සමහරු පඩියක් දානවා වගේ විද මහත්තයා මේක තියාගන්න ડોක්ටර් මේක තියාගන්න ඔයාගේ ස්ටඩිස් වලට තියාගන්න ඔයාගේ අනාගත වැඩකට තියාගන්න ඒ වගේ මට සලකනවා. ඒ මට හොඳට මැදි ධනෂ් මහත්තයා. ඒ කියන්නේ ඒ තරමට ඔබතුමාගේ වැඩ සාර්ථක වෙලා දිනවා වහින් අරෝ කියන්නේ ඒක. ඉතින් එහෙනම් දෙයියනේ මම මෙහෙම ජීවත් වෙන්න පුළුවන්ද? මම
මාස ගණනාවකට රට රාජ්‍යවල දසදහසකට යන මිනිස්සෙක් ඉන්දියාව එතකොට ඊජිප්තුව ඉතාලිය ඔය හැම තැනටම දැන් යනවා දැන් සිංගප්පූරු ගිහින් ආවා දැන් ඊජිප්තුව ගිහින් ආවා දැන් මේ කරන්න තියෙන රාජකාරි සෑම දෙයක්ම කරන්නේ ඇයි මම ඇයි මාව මිනිස්සු රටවල වලට ගෙන්න ගන්නෙ ඔවුන්ගේ ප්‍රශ්න ඇයි මට බාර දෙන්නේ මගින් වැඩක් වෙන නිසා ඔවුන්ට මගින් ප්‍රතිඵලයක් තියෙන නිසා ධනුෂ් මහත්තයා මෙච්චර විදේශ රටවල අයගේ හිත දිනා ගන්න වැඩ සාර්ථක වෙන්න මොකද්ද පුතුමා ගාව තියෙන බලය මෙතනමද මේ බලය සියලු දේවල් ඒක රාශිය වෙලා තියෙන මෙතනින් එහා තියෙනවා ඔබ තමාට පේනවා ඇති මේ තින්නවා දෙවිවරු රාශියක් මෙතන පිළිම තියලා මෙහෙමයි අනේ මිනිසුනේ අනේ මගේ රත්තරන් අම්මේ තාත්තේ අක්කේ අයියේ නංගී මල්ලියේ මේ අත් දෙක එකතු කරලා මේ වැදලා කියන්නේ එක තප්පරයක් මේක අහගන්න ඔයාගේ ජීවිතේට වටිනම අදහසක් මම මේ දෙන්නේ දෙවියන් ළඟ දණින් වැටිලා අඬන්න යදින්න තමන්ගේ දුක කියන්න නමුත් ඉල්ලන්න එපා දෙවියෝ ඇවිල්ලා අපිට කවදාකවත් කිසිම දෙයක් දෙන්නේ නැහැ දෙවියෝ අපිට ධන නිදහන පහල කරන්නේ නැහැ දෙවියෝ දෙවියෝ අපිට කවදාකවත් ඔයාගේ පෞලේ ප්‍රශ්න විසඳන්නේ නැහැ දෙවියෝ ඇවිල්ලා ඔයාගේ දාලා කිපු මිනිස්සයවත් ඔයාගේ දාලා කිපු ගෑණිවත් ගෙනල්ලා දෙන්නේ නැහැ ඒ දේවල් දෙවියන්ට කරන්න බෑ දෙවියන්ට කරන්න පුළුවන් එකම දේ ආශිර්වාද කරන එක පමණයි අනේ මිනිසුනි ඔබලා යහපතක් වේවා ඔබලාට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා එපමණයි දෙවියන්ට කරන්න පුළුවන් දෙවියෝ ඇවිල්ලා ධනුෂ් මහත්තයා කොතනකවත් කවදාකවත් කරන්නේ නැහැ කිසිම දෙයක් දෙවියන්ට පමණයි ආශිර්වාද කරන්න විතරයි පුළුවන් දෙවියන්ට කරන්න බැරි හැම දෙම කරන්න එක්කෙනෙක් ඉන්නවා තුන් වරක් මේ ලංකාද්වීපයේට අපේ ලෝතුරු මාමණි ගෞතම බුදුරජාන් වහන්සේ වැඩලා තියෙනවා සමහරුන්ගේ මනසට ওই දේවල් දාගන්න අකමැති දැනුමුතු තිබුණත් දාගන්න අකමැති සත්‍ය දකින්න අකමැති පුද්ගලයෝ වැරදි පාරෙමයි යන්නේ ධනුෂ් මහත්තයා. ඉතින් ලෞතුරු අමාමෑණි ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයට පත් වෙන වෙලාවෙ උන්වහන්සේට පවා උදව් උපකාර කරන්න එකම එක්කෙනා හිටියේ. ඒ තමයි මේ ස්වභාව ධර්මය. මේ පොළොව මහිකාන්තාව, මේ විශ්වය, මේ විශේෂ ශක්තිය ඔබ තුමන්ලට මේ බලන ඕනෙම කෙනට පේනවා. මේ පිටිපස්සෙන් නිලුම් මල් ටිකක් තියාගෙන ලස්සන අම්මා කෙනෙක් ඉන්නවා. ඒ තමයි මේ විශ්වයට පහළ जीवित बबल सूर्य शक्ति चंद्र शक्ति महाशक्ति ප්‍රශ්න වලට මැදිහත් වෙන්න නැත්නම් ප්‍රශ්න විස්තන්ඩ යොදා ගන්නවා විශ්ව ශක්තිය විතරමද සමහර තැන්වල කලින් වැඩසටහන් වල ඔබතුමා මේ යන්ත්‍ර ගැන එහෙම කතා කරා එතකොට මේ විශ්ව ශක්තිය යන්ත්‍රය කියන්නේ දෙකක්ද නැත්නම් මේ ඔක්කොම එකද දෙකක් ධනුෂ් මහත්තයා යන්ත්‍රයකට විශ්ව ශක්තිය ලැබලා දුන්නොත් මොකද වෙන්නේ අන්න එතන පවර්ෆුල් එක වැඩි වෙනවා එතන එනර්ජි එක වැඩි වෙනවා ඔයාලට හිතන්න පුළුවන් තප්පරයක් එක තප්පරයක් වල හිතලා බලන්න ඒ යන්ත්‍රයට ගුරුකම් වලින් මම යන්ත්‍රය අදිනවා යන්ත්‍රය කරනවා ඒකට මම එනර්ජි එකක් ඒකට පවර් එකක් දෙනවා මේ විශ්ව ශක්තිය. ඉතින් ඔයාට හිතන්න පුළුවන් ඒක බලවත් වෙනවද නැද්ද කියලා. ඒක ඉතාමත් බලවත්. මගෙන් ස්වස්තික යන්ත්‍රයේ හෙවත් රාවණ ඉතිහාසයටත් එහා ගිය ලංකාවේ අභිමානේ ලංකාවේ ලාංඡනය ස්වස්තිකය. මගෙන් ස්වස්තික දක්ෂිණාවර්ත ස්වස්තික ලංකාවේ බහුතර පිරිසක් මගෙන් යන්ත්‍ර ගන්නවා. ඉතාම වටිනාකමින් අධිකයි රත්තරන් වලින් පමණයි මේ යන්ත්‍රය කරන්නේ. මිලෙන් ඉතාම අධික යන්ත්‍රයක් ඒකට ඔවුන් විසින් අවශ්‍ය කාරණා ඉෂ්ට සිද්ධ කරලා මට සපේලා මගෙන් ඒ යන්ත්‍ර ටික ගන්නවා. ධනුෂ් මහත්තයා ඔබතුමාට මම මේ දුරකතනේ දෙන්නම්. මම ඔබතුමාට දීලා කියන්නම් එක වැඩක් වැරදිච්ච කෙනෙක් ඉන්නවා. ඔයා මේ කෝල් ලිස්ට් එකේ ඕන තැනකට යන්න. ඕන තැනකින් ඕන කෝල් එකකට ගන්න. මෙතන තියෙනවා කෝල් ලක්ෂයකටත් වැඩි අරන් කෝල් ලොග් එකේ නම්ගම් කියන්නේ නැතුව ධනුෂ් මහත්තයා ඔයා කැමති කෝල් එකකට අරන් අහන්න. මේ ડોක්ටර් කරපු වැරද්ද වැරදිලා තියෙනවද කල් ගිහින් තියෙනවද කරලා දීලා තියෙනවද මෙන්න ධනුෂ් මහත්තයා අවස්ථාව රෙදි ගලවනවා නම් රෙදි ගලවන්න පුළුවන් බොරුවක් කරනවා නම් එලි කරන්න පුළුවන් ඇත්ත කරනවා නම් මුළු ලෝකෙම දැනගන්න කතා කරලා කියන ධනුෂ් මහත්තයෝ මේ ෆෝන් එකේ තියෙන ඕනම ඕනම නම්බරයකට ගන්න අරන් බලන්න ධනුෂ් මහත්තයෝ අරගෙන ඔබතුමාව මේ මිනිස්සුන්ට කියන්න මෙන්න මෙහෙමයි කියලා කතන්දරේ ડોක්ටර්ගේ මොකද මම කරන දේවල්
මම හරි ආකාරව කළද මේ දැනුත් කෝල් එනවා කෝල් රාශියක් එනවා දර්ශමාති මම නිකන් ඉන්න පුද්ගලයෙක් නෙමෙයි ලක්ෂ ගණනාවකට උදව් කරන පුද්ගලෙක් මෙන්න ඔබතුමා කැමැති කෝල් එකකට ගන්න එකක් අරන් නවත්තන්න එපා කැමැති ගානක් කෝල් ගන්න ඕනම පුද්ගලයෙක්ට ගන්න ඔන්න මම හිතන්නේ මේ මෙතුමා විවෘතව මේ දේ ගැන කතා කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා ෆෝන් එක තියෙනවා අපි කතා කරලා බලමු අහම්බෙන් එහෙම්මෙන් තෝරගන්න නම්බර් එකට අපි අරගෙන බලමු කොහොමද කියලා අපි ලවුඩ් ස්පීකර් දාමු කමක් නැහැ නේ අපි නම් ගම්මන හරි තිබ්බොත් එක අයින් කරමු දැන් මේක මේ ඔබතුමා මම කියන්නේ මේ ඔබතුමා ගැන මේ මහන්නේ ඔව් ඔබතුමා කතා කරන්නේ මොකද ඔබතුමාගේ වැඩසටහන පමණයි මම ඉදිරිපත් කරන්නේ සෑම අවස්ථාවකම ඒ හින්දා ඒ පුද්ගලයා දන්නවා ඔබතුමාගෙන් පමණයි මම මේ නාලිකාවක් ඔස්සේ මගේ ප්‍රචාරණය සිද්ධ වෙන්නේ කියලා අපි බලමු දන්නේ මේ නම්බරේ මේ දෙති Hello. Hello. Oh, ආයුබෝවන් අපි ධනුෂ් ලොග් YouTube නාලිකාවෙන් කතා කරන්නේ මේ ප්‍රොෆෙසර් පියතලික ගුරුන්නාංශයේ වැඩසටහනක් අතරතුර අපි ගත්තේ මේ නම්බරයකට. ඔව්. එතුමාගේ ධනුෂ් මහත්තයා. ආ, එතුමාගේ ෆෝන් එකේ මේ නම්බර එක තිබුණා. මං හිතන්නේ ඔබතුමීගේ මොකක් හරි වැඩකට ඔබතුමී කතා කරන්න ඇති වැඩක් බාර දුන්නත් දන්නේ. මං ඒ සාමිතුමාට වැඩක් බාර දුන්නා. දැන් හැබැයි සති තුනක් විතර වෙනවා වැඩේ බාර දීලා නම්. සති තුනක් වෙනවා මොකක්වත් වැඩේ කරේ නැද්ද ප්‍රතිඵල නැද්ද? මේ මේ මේක රෙකෝඩින් වෙනවා. මේක රෙකෝඩින් වෙනවා. ඔබතුමීට විවෘතව මේ මෙතුම අවස්ථාව දීලා තියෙනවා. ලෝකෙටම මොකක් හරි ඔබතුමීට අසාධාරණයක් වුණා නම් හරි ප්‍රශ්නයක් වුණා නම් හරි නැත්නම් මෙතුම ගැන ඔබතුමීට රටේ ලෝකෙට කියන්න තියෙන පණිවිඩය ඔන්න අපේ වැඩසටහන ලබා දෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම ධනුෂ් මහත්තයා මම අපේ සාමිතුමාට සති තුනක් ඔව් තුනක් වගේ කාලයක් වෙනා වැඩේ බාර දීලා තිබ්බා අවුරුදු ගානක් මගේ මහත්තයා නිසා මම දුක් විඳ අවුරුදු තුනම ආරක් විතර මොකද මගේ මහත්තයා ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙලා හිටියා එක දිගටම ඉතින් මම එක එක තැන්වලට කතා කරා ඒ ධනුෂ් මහත්තයා මට වැඩක් කුන්නේ නමුත් ඉතින් එයා තරුණෙක් නිසා මම කතා කරලා බැලුවා ඉතින් මට හරියයි කියලා විශ්වාසයෙන් අනිවාර්යයෙන්ම එයා මගේ දින දෙකයි ඉල්ලුවේ දින දෙකෙන් මට හරියාකාරව 100ට 100ක් නෙවෙයි 100ට ලක්ෂ වාරයක් මට සත්‍ය කරන් දුන්නා ඉතින් ඒකට ඇත්තටම අදට මම දරුවත් එක්ක ඉනාවලා මාත්‍රයක් එක සතුටෙන් ඉන්නේ ඇත්තටම සාමිතුමා නිසා මේ වෙද්දි ඔබතුමේ ලංකාවේද ලංකාවෙන් පිටද මම විතරට ඉන්නේ කුවෙත් වලින් මේ ඔබතුමගේ රටයි ඔබතුමේ ඉන්න ප්‍රදේශය හරිය විස්තර අපිට දැනුවත් කරන්න පුළුවන්ද මං කුවේට් ඉන්නේ මහත්තයා දැන් අවුරුදු 5ක් වෙනවා මහත්තයත් එක්ක අපි ඔක්කොම දරුවත් එක්ක ආවේ දැන් අවුරුදු 5ක් වෙනවා ඉතින් මෙන්නේ අද සාමිතුමා නිසා සතුටෙන් ඉන්නා මගේ දරුවයි මහත්තයයි අපි තුන්දෙනා හරි බොහොම ස්තුතියි අපි මේ ඔබතුමීගේ කතාව තුළ ගත යුතු දේවල් පෞද්ගලිකත්වයට හානියක් නොවේ අපි ඒක ප්‍රචාරය කරනවා බොහොම ස්තුතියි හරි අනිවාර්යෙන්ම දැන් මේ වගේ ප්‍රශ්න තියෙන ගොඩක් කට්ටිය ඉන්නවා පිටරට ඉතින් ඒගොල්ලන්ට පිට වෙන්න සාමිතුමාට තවත් ශක්තිය ධෛර්ය ලැබෙන්න මම කතා කරන්නේ ධනුෂ් ලොග් එකෙන් ප්‍රොෆෙසර් පියතලික ගුරුන්නාංශගේ වැඩසටහනක් අතරතුර ගත්තේ ඔබතුමාට අහා ඔව් කියන්න මම හිතන්නේ මේ නම්බර් එක එතුමාගේ ෆෝන් එකේ තිබුණා මොනා හරි වැඩකට ඔබතුමා කතා කරන්න ඇති මොනා හරි පණිවිඩයක් කියන අපිට එතුමා ගැන මොනා හරි කමෙන්ට් එකක් ඔබතුමාගෙන් ගන්න පුළුවන්ද මේ අපි රෙකෝඩින් කරන අතරතුර ගත්තේ ඔබතුමාට ඉතින් මම ගොඩක් ටැන්ක්ස් කරනවා ගුරුනාථට මේ කිව් විදිහට වැඩේ අකුරටම කළා දුන්නා අර ගොඩක් හොඳ කෙනෙක් රෙකමන්ඩ් කරන්න පුළුවන් කෙනෙක් ඉතින් අර කොහොමද ඒක කියන්නේ මම වචනේම කිව්වොත් මට හම් වෙච්ච හොඳම කෙනාම ගොඩාක් අයට ලැබුණා කියන්නේ මම අවුරුදු 4ක් වගේ ඉතාලි වලින් ඉඳලා එන තමයි මේ ඉන්දියාවේ බ්‍රේක් අප් වෙලා තිබ්බේ ඒ නිසා මම ලංකාවට ආවේ ඉතින් මම ගොඩාක් තල්ලි ගේනම් කරා බොරු බොරු අයට ඉතින් මට මේ ප්‍රොෆෙසර් හම්බ වුණේ YouTube එකෙන් අතර මම හිතන විදිහට ධනුෂ් මහත්තයා ඔබතුමාගේම ඇත්තටම කින් වෙන්න ඕන මට හම්බ වුණේ ඉතින් මට හොඳටම හරියටම 100ට 1000ක්ම රෙකමන්ඩ් කරන්න පුළුවන් එකම ගුරුන්
प्रचार प्रश्न සමලිංගික වශියක් මට බාර දුන්නේ මෙයා මං හිතන්නේ මේ සමාජයේ තියෙන දේවල් තියෙන ප්‍රශ්න මට කිව්වා ඔව් ડોක්ටර් මට මම මැරෙන්න මැරෙනවා නම් මට දැන් මැරෙන්න පුළුවන් මට මේ අන්තිම ගුරුකම මම කරන මම දැන් ඔයාට බෑ කිව්වොත් මම දැන් මැරෙනවා ડોක්ටර් මේ මම ඒ තරම් මානසිකව වැටලා ඉන්නේ යා මෙන්ටලි ඩවුන් කතා කරේ මට යා සම්පූර්ණයෙන්ම සීරෝ ඉන්න තත්ත්වේ කතා කරේ මට කිව්වා ලක්ෂ 35කට වැඩි එයා ගුරුකම් වලට වියදම් කරලා තියෙනවා කියලා මම එහව පුතේ ඇයි කියලා මම සමලිංගිකයි මම ආදරය කරන්නේ තවත් පිරිමි දරුවෙක්ට මට මේක හදා ගන්න පුළුවන්ද කියලා ඇහුවා මම කිව්වා මට දාන්න නම් දෙකයි ෆොටෝ දෙකයි මට පුළුවන් නම් විතරක් මම බාර ගන්න නැත්තම් බෑ කියලා. ඒකේ හින්දා එතන කරපු පූජාව සම්පූර්ණ වෙනස් පූජාවක් ඒකයි. අරන් බලන්න. අප බලමු තව එහෙම වුණොත් තව නම්බර් එකට අරගෙන මොන වගේ දෙයක්ද කියන්නේ කියලා. බලමු කතා කරලා. නොයික් නොයික් ප්‍රශ්න නොයික් නොයික් දේවල්. හලෝ. ආයිබෝන්. මම කතා කරන්නේ ධනුෂ්ලෝක YouTube channel එකෙන්. හැබැයි මම මේ ගත්තේ ප්‍රොෆෙසර් පියදල ගුරුනාන්සේගේ ෆෝන් එකෙන්. මොකද එතුමත් එක්ක මේ වැඩසටහනක් අතරතුර ෆෝන් එකෙන් අපි අහමු විදියට ගත්ත නම්බර් ස්ටිකරකට කතා කරලා බැලුවා මේ එතුමගේ වැඩවල සාර්ථකත්වය අසාර්ථකත්වය ලැබෙන ප්‍රතිචාර කොහොමද කියලා. මේ මං හිතන්නේ මේ නම්බරෙත් එතුමගේ ෆෝන් එකේ තිබුණා. ඔබතුමීට කරදරයක් නැත්නම් වචනයක් අපිත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? ඔව් මම නම් දැන් රිසීවර් ඉන්නේ ඊට පස්සේ මම දැන් කියන්න ගන්නේ මේ කියන්නේ ගුරුතුමාගේ වැඩක් කරපු එකක් මට සාර්ථක වුණා මම ඉතාලියේ ඉන්නේ නාපෝලේ හා ඒ කියන්නේ ඔබතුමී මොකක් කර වැඩක් කරගත්ත ගුරුතුමාට කියලා ප්‍රතිඵලය කොහොමද ප්‍රතිඵලේ නම් ගොඩාක්ම හොඳයි මම ගොඩාක්ම ගුරුනාන්සේලාට පේවාරවලට ගොඩක්ම කතා කරලා ආපු දැන් ඔය කියන විදිහට පැය දෙකෙන් තුනෙන් නැත්තම් මෙතුමා කියන වෙලාවටම වැඩේ කරලා දෙනවද සල්ලි ගන්න නැද්ද ඔය කියන විදිහට එහෙමනේ කියන්නේ අපේ වැඩසටහන් වල කියන්නේ එහෙම මෙතුමා ඔය ළඟ ඉන්නවා මෙතුමා මම ගොඩාක්ම සල්ලි වියදම් කරා මේ මට ගොඩක්ම හොඳට වැඩේ කරලා දුන්නේ කියන්නේ මට කිසිම විදියකින් සල්ලි මිල මුදල් පස්සෙ යන්නේ නැතිව ගුරුකම කරලා දුන්නේ ડોක්ටර් විතරයි අනිත් අයට සල්ලි වියදම් කරන්න සිද්ධ වුණා අනිත් අයට මම ගොඩාක් සල්ලි වියදම් කරා අනික මගේ මහත්තයා පිළිබඳව තමා මම වැඩේ කරේ එයා වැකේෂන් ගිහිල්ලා එන්න කලින්ම යා ගොඩක් වෙනස් වුණා ඊට පස්සේ තමා මම ඒ පිළිබඳව ડોක්ටර් එක්ක කතා කරලා ඇත්තටම මට ගොඩක් හොඳ ප්‍රතිඵල අරන් දුන්නා කියනවට වැඩිය ඉක්මනට ගොඩාක්ම හොඳයි ඇත්තටම මේ ලංකාවේ ගොඩක් සංවන බොරු ව්‍යාපාරමක් විදිහට මේක කරනවා එතනට මේ ડોක්ටර් නම් එහෙම කරන්නේ නැහැ ડોක්ටර් මාත් එක්ක වීඩියෝ කෝල් වලම සම්බන්ධ වෙලා පූජාව මට හරියටම කරලා දුන්නා ලැබෙන ප්‍රතිචාර තමයි හරි ඔබතුමගේ පෞද්ගලිකත්වයට හානියක් නොවී අපි මේ වචන ටික වැඩසටහන තුළ ප්‍රචාරය කරන ප්‍රශ්නයක් නෑ නේද කමන්නේ හරි බොහොම ස්තුතියි එහෙනම් හරි හරි අ බලමු තව නම්බර් එකට අරගෙන හරි හලෝ ඔව් ආයිබෝන් ධනුෂ් ලොග් එකෙන් කතා කරන්නේ ප්‍රොෆෙසර් පියතිලක ගුරුන්නාන්සේගේ වැඩසටහනක් අතරතුර එතුමගේ ෆෝන් එකෙන් ගත්තේ अंतर्गत कर හොඳ නරක දෙකම මොකක් හරි ප්‍රශ්නයක් වුණත් කමක් නැහැ කියන්න අපිට අපි ඒක මෙතුමා ඉන්නව ළඟ මෙතුමා කැමැත්තෙන් අපිට දුන්නේ මේවා මාධ්‍යයට ප්‍රචාරය කරන්න කියලා. Of course why not මේ ඇත්තටම මම ඔබතුමාගේම බ්ලොග් එකක් දැකලා තමයි මේ ප්‍රොෆෙසර්ට කෝල් එකක් ගත්තේ. අහා බොහොම ස්තුතියි. දැන් 1 month විතර වෙනවා. 1 month වගේ වෙනවා. මම මේ ඩුබායි ශ්‍රී ලංකා එක්ස්පෝට් ක්ලෝදින් කම්පැනි එකක් කරන ලේඩි කෙනෙක්.
මේ මගේ බිස්නස් සෑහෙන ඩවුන් වෙලා තිබ්බ ෆයිනෑන්ස් පැත්තෙන් ලෝන්ස් වලට හිර වෙලා මම සෑහෙන ඩවුන් හිටියේ මම ඔබතුමාගේ බ්ලොග් එකක් දැක්කලා මම ප්‍රොෆෙසර් කෝල් එකක් දුන්නා ප්‍රතිඵල කොහොමද මට කිව්වේ ඔව් මට දුන්නේ එකම එක යන්ත්‍රයක් විතරයි ඇත්තටම කියන්න දැන් මං හිටියට වඩා ඒ කියන්නේ මම මගේ ක්ලෝකින් ලයින් එක පටන් ගත්ත කාලෙටත් වඩා දැන් සක්සස් එතුමාට පින් සෙට් වෙන්න ඕනේ කියන වචනේ මම එතුමාට කන්ටැක්ට් කරන්න හැදුවා මේ ළඟදිත් මේ බඩු වගේ කෙවන්න නමුත් එතුමා බිසි නිසා දුන්නේ මට කන්ටැක්ට් කරන්න බැරි වුණා මේ දැන් ඇත්තටම ඕන කෙනෙක්ට කියන්න පුළුවන් එතුමා සම්බන්ධ කරගන්න බිස්නස් එකකට නම් එතුමා එක වැඩක් කරන්න හරිම ලේසි කතා කරන්න ලේසි प्रतिचार මේ හැම දෙයක්ම ධනුෂ් මහත්තයා මේ විශ්වයටයි අයිති. මේ විශ්වය අයිති අපිට. අන්න එතනයි අපේ මිනිස්සුන්ට වැරදිලා තියෙන්නේ. අපි අපේ අයිතිය හොයනවා අපිට අයිති නැති තැනක. නමුත් අයිති දෙයින් පළක් ප්‍රයෝජනයක් ගන්න අපි දන්නේ නැහැ. ඒකයි මේ විශ්ව ශක්තිය කියන මාතෘකාවත් මිනිස්සුන්ගේ ඔළුවට දාගන්න ඇත්තේ. ඉතින් හරි අති ප්‍රබල දෙයක් දැන් ඔබතුමාට මම බයක් සැකක් නැතුව මේ කතා කරන්න දුන්නේ ධනුෂ් මහත්තයා මගේ හදවත දන්නවා මම කරපු වැඩ හරි ගිහින් තියෙන්නේ කියලා. අර යන්ත්‍රයක් ගැන කතා කරා මොකද්ද මේ විශේෂ යන්ත්‍රය? ඒක ඔය මම හිතන්නේ යා තාම මේ තරුණ කෙනෙක් අලුතෙන් බිස්නස් එකක් පටන්ගෙන ඩුබයි සහ ලංකාව අතර මට කතා කරේ ලක්ෂ 60ක් 70ක් මට ඉවරයි මේ බිස්නස් එකට. නමුත් මම සීරෝ. ඒ කියන්නේ මම දැන් පොඩ්ඩක් ඩවුන් වීගෙන යන්නේ ඩොක්ටර් මොකද කරන්න පුළුවන් කියලා. බැලුවාට පස්සේ යාට සෙනසුරු අපල වගේක් සහ ග්‍රහයන්ගේ මාරු පිහිටීමක් තිබුණේ. මම ග්‍රහයෝ හරි ස්ථානවල පිහිටුවලා එතුමියට දුන්නේ ස්වස්තික දක්ෂිණාවර්ත යන්ත්‍රය. ස්වස්තික දක්ෂිණාවර්ත යන්ත්‍රය තියෙන්නේ මිනිස්සුන්ට සතුට ජය ධන නිධාන බලා ගන්න ලබා ගන්නම පමණයි. ඉතින් ඒ යන්ත්‍රය දීලා අද වෙනකොට ස්ටාර් ලෙවල් එකේ ආ ඉන්නවා. ජීවිත වෙනස් වෙලා තියෙනවා. එහෙම ජීවිතේ වෙනස් කරගත්ත අයත් එක්ක ඔන්න අපි කතා කරා. මෙතුමා අපිට සාක්ෂි විදියට මෙතුමාගේ මේ ස්ථානයෙන් සහ මෙතුමාගේ මේ අදෘශ්‍යමාන බලවේග හරහා ජීවිතේ දෙයක් එකතු කරගත්ත කට්ටිය කතා බහ කරා. ඔබතුමා කිව්වර ජ්‍යොතිෂ පැත්තත් වැදගත් වෙන ඕනි ප්‍රශ්නකට කියලා. දැන් මේ මාසෙත් ජ්‍යොතිෂයක වෙනස්කම් සිද්ධ වුණා. මේ හරහා සමස්ත රටේ ලෝකේ ජනතාවට මොන හරි පණිවිඩයක් දෙන්න තියෙනවද ජ්‍යොතිෂ පැත්තේ? අනිවාර්යයෙන්ම මේ මම කිව්වා දැන් කොන මාස දැන් මේ ඇවිල්ලා සැප්තැම්බර්නේ. ඒක සැප්තැම්බර් මැද හරියේ යන සැප්තැම්බර් එන්ඩ් එක වෙනකොට කෝණ මාස ස්ටාර්ට් වෙනවා. කෝණ මාසයක් කියන්නේ අශුභ දශාව ලබන කාලේ. ශුභ කට්ටියට ශුභම තමයි. අශුභ කට්ටියට අශුභ උදා වෙනවා. ඉතාලම අනර්ග විදියට හිතන්නේ පතන්නේ නැති වෙන විදියට අසුභ කාලේ උදා වෙනවා. එතකොට ධනුෂ් මහත්තයා මේ ලබලා තියෙන ග්‍රහ චක්‍ර මාලාව තුලා ලග්න හිමියන්ට, කුම්භ ලග්න හිමියන්ට, වෘශ්චික ලග්න හිමියන්ට ඉතාමත් ධනවත්, ඉතාමත් ප්‍රබල, ඉතාමත් ප්‍රාර්ථනා කරන දේවල් ඉෂ්ට වෙන මාස කීපයක් ඉස්සරහට එන්නේ. අනිත් ග්‍රහයන්ට නම් අසුභම තමයි. ඒ නිසා බොහෝම
පරිස්සම් සහගතව ඒ ග්‍රහයෝ ඉන්න තැන් බලලා ග්‍රහ පූජාවත් තියාගෙන දේවල් කරගන්න ඕනේ ධනුෂ් මහත්තයා. රට ගැන මොකද කියන්න තියෙන්නේ? රටටත් සුබයිද අසුබයිද? දැන් කෝණ මාසයක් ලැබෙනවා නම් මේ කෝණ මාසයේ හෝ මේ කෝණ මාස මාසෙක වඩා මාසෙට වැඩිද මන් දන්නේ නැහැ. දවස් ගාණක් තියෙනවද දන්නේ නැහැ. මේ කාලය අතලතුර රටට මොන වගේ විපත් සිද්ධ වේද? මෙහෙමයි මම කලින් වැඩසටහන් කීපයකදී කිව්වා වැසි තත්ත්ව බලාපොරොත්තු වෙන්න කියලා ඕනම මිනිස්සෙක් දන්නවා ඉතින් දෙසැම්බර් කිට්ටරට වහිනවා කියලා. මම එහෙම වර්ෂාවක් ගැන නෙමෙයි කියන්නේ කුණාටු සහිත වැසි වර්ෂාවක් එක්ක ජලගැලීම් වාර්තා වෙන්න ඉඩ තියෙන ජනවාරි මුල වෙනකොට සෑහෙන ප්‍රමාණයක් මේ ලංකා ඉතිහාසයේ නොදැක ගංවතුරක් බව බලාපොරොත්තු වෙන්න තියෙනවා. ඒව ස්ථිරයි ඒකාන්තයි. අනිත් එක තමයි දනුෂ් මහත්තයා මම කියපු දෙයක් අද වෙනකම් වැරදිලත් නැහැ වරදින් ඉඩ දීලත් නැහැ. මම ඒ කියන දේවල් හරියාකාරව මිනිස්සු කරා නම් ඒ මිනිස්සුන්ට මම කරපු දේවලින් ජය පෙරදුම අනිවාර්යයෙන්ම නිසකම ජය විතරක් වෙලා තියෙනවා. පෙරදුම ගගේ ගහගෙන ගියා වගේ ගහන් ගින් තිනවා. ධනුෂ් මහත්තයෝ ඒ වගේම තමයි රටට හොඳ කාලයක් මේ ලබාගෙන එන්නේ. මම ඉස්සරත් කිව්වා එදත් කිව්වා පාලකයා ගැන ඒ පාලකයා යනවත් පිළිවෙල හරි අපේ රටට අද වෙනකොට අඩුපාඩුවක් නැතුව වෙනද තිප්පා අඩුපාඩු අද නැහෙනේ. ආර්ථික වශයෙන් බලපෑමක් තිබුණත් වෙනද තිබ්බ අඩුපාඩු අද නැහැ. ඒ බුද්ධිමතෙක් පත්කිරීමම පමණයි. මම ඒ හා සම්බන්ධව කතා කරලා දේශපාලන ගැන කතා කරනවා නෙමෙයි. මම එදත් කිව්වා එතුමා ඇවිදින පුස්තකාලයක් කියලා. ඉගෙනීම මිනිසා සම්පූර්ණ කරයි. මම මේ විතර වාඩිලා පටන් ගත්තෙත් අන්න ඒ වචන ටික කියාගෙන. එතුමා බලන්න මේ දැක් ලගදී දැන් නිවුස් වලට දාලා තිබුණා බාබි චිත්‍රපටිය බැලුවද කියලා ළමයෙක්ගෙන් අහනවා මේ ඉන්ටර්විව් එකක් අතරතුරදී. එතකොට හිතන්නකෝ එතුමා අද තියෙන නවීනම චිත්‍රපටිය පවා බලලා එතුමාගේ දැනුම පරිපූර්ණ කරගන්නවා. සමහරක්ට බලන්න කියලා හිතන්නවත් වෙලාවක් නැති දේවල් එතුමා වෙලාව හදාගෙන කරගන්නවා. රටකම ප්‍රශ්න ඔළුවේ තියාගෙන කතා කරනවා. ඉතින් ඉගෙනීම මිනිස සම්පූර්ණ කරයි කියන්නේ චිත්‍රපටියකින් හෝ බිම වැටලා තියෙන කඩල ගොට්ට ඔතාගෙන පත්‍ර පිටුවේ තියෙන ඉගෙනීම පමණයි. ඒ වගේ මිනිස්සු බිහි වෙන්න ඕනයි මම නම් කියන්නේ. ඒ ඒහා සම්බන්ධව පරිපූර්ණ කියවන කියවීමක් තියෙන මනසින් බුද්ධ වර්ෂ ශතවර්ෂ ගණනක් පවා එතුමාට මතකයි. අපිටවත් මතක නැහැ අපි මෙච්චර මේ ශාස්ත්‍රයේ ඇලිලා ගැලිලා ඉන්න පුද්ගලයා. අපිටවත් මතක නැති දේව එතුමාට මතකයි. මේ දේශපාලන වැඩසටහනක් එම නෙවෙයි මේ දේශපාලනයේ මේ එහෙම මේ 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 ප්‍රචාරක වැඩසටහනක් නෙවෙයි. හරි මම ඊතන බොහෝ දේවල් කතා කරා. සාක්ෂි බොහෝ දේවල් ලබා දුන්න ඔබතුමා රටගෙන සහ මේ ඉදිරිය ගැනත් බොහෝ කරුණු කාරණා සඳහන් කරා. අවසාන වශයෙන් රටේ ලෝකයේ ඔබතුමාගේ වැඩසටහන් බලන්නට මොනවාගේ පණිවිඩද? මම කියන්නේ තියෙන එකම දේ ධනුෂ් මහත්තයා හැමදාමත් කියනවා වගේ වශී කර්ම වලට මට පැය දෙකමාරක් යන්නේ. ඉතින් කතා කරලා බලන්න ඔබට තියෙන ගැටලුවක් මාත් එක්ක බලන්න බෙදා ගන්න පුළුවන්ද? ඒකෙන් ඔබට පිහිටක් වෙනවද කියලා. වශී කර්ම ගැන කතා කරෝතින් බොරු මෑණිවරු බොරු පියවරු ලක්ෂ ගණන් කෝටි ගණන් වංචා කරමින් මේ දේවල් කරනවා අද වෙනකොට. නමුත් කිසිම ප්‍රතිඵලයක් කිසිම පුද්ගලයෙකුට ලැබිලා නැහැ. මම අවුරුදු 4 මාස 6ක කාලයක් ආචාර්ය උපාධිය ගන්න උපරිම උත්සාහවන්ත වෙලා කැප වෙලා තමන්ගේ ජීවිතේ හරිම ලස්සන කාලේ සුන්දර කාලේ මම මේ දිනුවෙන් කැප කළා. මම මෙච්චර දෙයක් කරන්නේ ඇත්තටම මිනිස්සුන්ට පිහිට වෙන්නම පමණයි. මට කිසිම අඩුවක් පාඩුවක් නැති මනුස්සයෙක්. මන් සියලු දේවල් මගේ විසින් සපයා ගන්නගෙන නමුත් මම මේ දේවල් කරන්නේ නොමිලේම විතරයි. 100,000ක් පොරොන්දු වෙලා මම කිව්වනම් පැය දෙකමාරෙන් මම මේ දේ කරලා දෙනවා කියලා ඔයාගේ මහත්තයා හෝ වේවා ඔයාගේ නෝනා හෝ වේවා ඔයාගේ පවුල ඒ සියල්ලක් ලස්සන කුරුළු කූඩුවක් හා සමානව මම ඒක සම්බන්ධ කරනවාම තමයි. මොකද අද වෙනකොට අර රතු රෙදි පොරවගත්ත මිනිස්සු නැෂනල් එක ඇදලා මං වගේම ලස්සනට මේ විදිහට ඇදලා පැලදලා කතා කරනවා රතු රෙද්ද ඇදගෙන පොට්ටු තියාගෙන දඟලපු පිරිස අද නැෂනල් එකට බහැලා. ඇයි ඒ? ඔවුන් දැක්ක මං කතා කරන්නේ ඇත්ත. ඔවුන්ට විරුද්ධව ඔවුන්ට බඩේ පාර ගහනවම තමයි මම කියලා. මොකද ඒ නිසා අද වෙනකොට සමහරු මාව කොපි කරන්නත් පටන් අරන් තියෙනවා. කොපි කළ හැක සම කළ නොහැක. බුද්ධිමතා කවුද? අනුවනයා කවුද කියලා ඔබම තමයි තීරණය කළ යුතු වන්නේ. ඔබම තමයි සැසදිය යුතු වන්නේ. ඔබට තීරණය කරන්න තියෙන පුද්ගලයා ඉතාමත් බුද්ධිමත්ද මිතුමට කියලා මිතුමියට කියලා වැඩේ කරගන්න පුළුවන්ද කියලා 100,000 වාරයක් හිතන්න. මොකද ඔබගේ තියෙන ප්‍රශ්නේ විසඳගන්න සුදුසුම පුද්ගලයා කවුද කියලා අනිවාර්යයෙන්ම හොයලා බලලා ඒ පුද්ගලයාට වැඩේ බාර දෙන්න. ඒ පණිවිඩයත් එක්කම නම් ඔන්න අද දවසේදී අරගෙන ආව මේ වැඩසටහනෙන් සමුගන්නවා. තවත් දවසක මුණ ගැහිලා කතා බහ කරමු. ඔබේ ඉන්න ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ආයිබෝවන්. ආයිබෝවන් තෙරුවන් සරණයි.